ඔයාලට අද හදමු මාත් එක්ක මාළු ඇඹුල් තියල් එකක්. මුලින්ම අපි ඇඹුල් තියල් හදන භාජනය හදාගනිමු. මම මේකට අරගෙන තියෙන්නේ කුරුඳු කොළ. ඔයාලට ඕනනම් කෙසෙල් කොළ, රම්පෙ කරපිංච වගේ දේවල් වලින් පතුල ආවරණය කරගන්න පුළුවන්. මම මේකට අරගෙන තියෙන්නේ බලමාළු. මම බලමාළු වල ඔළුවත් අරගෙන තියෙනවා. ඔයාලට අකමැති නම් අයින් කරගන්න පුළුවන්. මේකට මංගවන ඕන කරන්න අමුද්‍රව්‍ය තුනයි කියලා. මේකට ඕනි කරන්නේ ලුණුයි කහයි ගොරකයි. ලුණු රස පදමට පොඩි දෙහිගෙඩියක ප්‍රමාණයට ගොරක ගුලියකුයි කහයි. මුලින්ම මේ ටික මේ තුන එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මේකට වතුර පොඩ්ඩක් එකතු කරලා අපි මේක පේස්ට් එකක් වගේ හදාගන්නවා. මේක මේ විදියට හොඳින් දිය කරලා පේස්ට් එකක් වගේ හදාගෙන මාළු කෑලි එකින් එක අරගෙන හොඳට මාළු කෑලි දෙපැත්තම මේ පේස්ට් එක හොඳට ගා ගන්නවා. මේ විදිහට මාළු කෑලි ඔක්කොගෙම අර පේස්ට් එක ගාගෙන පැතලි වලඳේ පිළිවලට මේ විදිහට මාළු කෑලි ටික අතුර ගන්නවා. මේ විදිහට මාළු කෑලි ටික මේකේ අතුරගෙන මාළු කෑලි වල භාගයක් වැහෙන ගානට අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකේ උඩිනුත් කුරුඳු කොළ දෙකක් දාගන්නවා. ඔයාලට ඕන නම් මේකට රම්පෙ කරපිංචුලත් එකතු කරගන්න පුළුවන්. මට අද ඒවා තිබුණ නැහැ. ඒක නිසා මම මේ විදිහට හදන්නේ. මේ තියෙන්නේ පැයක් එකහමාරක් විතර අඩු ගින්දරේ හැදුණ අපේ ඇඹුල් තියල් එක. මේක මේ විදිහට ගොඩක් වතුර හින්දගෙන අපිට සතියක් වුණත් මේක තියාගන්න පුළුවන්. මොකද තෙත කිසිම දෙයක් දාලා නැහැ. ලූණු, සුදු ලූණු මේ කිසිම දෙයක් දාලා නැති නිසා කාලයක් අපිට මේක තියාගන්න පුළුවන්.